සුබ දවසක් වේවා. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා World Wide Visa Consultancy Private Limited ආයතනයේ CEO Mr. Chamila Rajapaksha. ඉතින් Mr. Chamila, මොකද්ද මේ tourist visa සහ business visa එකක් කියන්නේ? Tourist visa කියන්නේ ගාක් වෙලාට කවුරු හරි කෙනෙක්ට සංචාරක visa කියන්නේ. සංචාරක කියන්නේ දෙයක් බලන්න නර්මන යනකොට අපි ඒක tourist visa කියනවා. Business visa එක කොටස් දෙකකට බෙදෙන එකක් entrepreneur visa එකක් අනිත් ඒ සාමාන්‍ය business එකට තමයි ව්‍යාපාරික අරමුණක් වෙනුවෙන් meeting එකක් sample check කරන්න එතකොට ඒ වගේ ව්‍යාපාරික අරමුණක් ඇතුළු වෙන එක එක business visa එකක් වෙනවා මේ ඔක්කොම එල temporary visa කියන්නේ දින කිහිපයකට හම්බෙන්න මාස 3කට වඩා අඩු කාලයකදී හම්බෙන visa එකක් වෙනවා එතකොට ඒ visa දෙකම tourist visa එකක් business visa එකක් දෙකම රටට ඇතුළු වෙන්න පුළුවන් හැබැයි පරමාර්ථ වෙනස් එතකොට මොකද්ද මේ visit visa එක කියන්නේ visit කියන්නේ කවුරු හරි කෙනෙක්ව හම්බ වෙන්න යන තමන්ගේ පුතා දරුවෝ බලන්න දකින්න කවුරු හරි කෙනෙක් යනකට ඉඳන් කියනවා කාව හරි visit කරන්න යනකට කියන්නේ visit visa එකක් කියලා visa apply කරන්න මොනවද තියෙන්න ඕන documents සාමාන්‍යයෙන් visit visa එකක් apply කරන්න ගම අවශ්‍යම මේ දතුල UK Australia New Zealand Ireland America Canada කියන රටවල ඔක්කොම ගියත් විසිට වීසා එකක් කරවන්න නම් එහෙන් ඉන්විටේෂන් ලෙටර් එකක් අවශ්‍යයි අනිවාර්යයෙන්ම ඉන්විටේෂන් ලෙටර් එක දෙනකොට ඔහුගේ පාස්පෝර්ට් එකේ කොපි එකක් ඒ රටේ ඉන්න කෙනාගේ පාස්පෝර්ට් එක කොපියක් එයාගේ ආදායම් වාර්තා නිවාස නිවසක් තියනවා නිවසේ කොන්ට්‍රැක්ට් එක ගන්නව ගන්නතොත් එයාට ඇකමඩේෂන් දෙන්න පුළුවන්ද හොටෙල් අරේන්ජ් කරලා දෙනවද කියලා ඒක ඩොකියුමන්ට්ස් එක එයාට ආරාධනා පත්‍රයක් දෙනවා ඒ රටට පැමිණෙන්න කියලා ඒක තානාපති කාර්යාලයට හෝ එම්බසියට තමයි අපි ඒක යොමු කරන්නේ එතකොට ලංකාවෙන් යන පුද්ගලයා නැවත රිටර්න් එන බවට පෙන්වන්න තියෙන එවිඩන්ස් උත් තියෙනවා නා ඒ කියන්නේ දැන් අපිට හිතමු ඔබට විසිට වීසා එකක් ආරාධනා පත්‍රයක් දුන්න බලයට හම්බ වෙන්නේ නැහැ මේ පුද්ගලයා නැවත ආපහු එන බවට පෙන්වන්න පුළුවන් ලංකාවේ ස්ථාවරත්වයක් හැකියාවක් තියෙන හෝ ව්‍යාපාරයක් තියෙන ආදායම් මාර්ගයක් තියෙන කෙනෙක් වෙන්න ඕන ලංකා බොන්ඩ් එකක් ලංකාවත් එක්ක තියෙන සම්බන්ධතාවය ලංකාවේ නැවත පැමිණෙන්න තියෙන සියලුම හේතු වීදී මේක හරි සංකීර්ණයි මේක ඒ විදිහට අපි බලලා තමයි ෆයිල් එක දාන්නේ ඒ රටේ ආරාධනා පත්‍රය ලංකාවේ නැවත පැමිණෙන්න ඔහුගේ තියෙන ස්ථාවර වත්කම හෝ බැඳින් ඒ එවැනි දේ පෙන්වනවා තමයි අපි සාමාන්‍ය විසිට වීසා එකක් ඇප්ලයි කරන්නේ වීසා එකක් ඇප්ලයි කරනකොට අයදුම් කරුවන් නොසලකා හරින ලේඛන මොනවා හරි තියෙනවද? ඔව් මේ වෙනකොට ගොඩාක් වීසා රිජෙක් කරනවා වීසා වලත් බිස්නස් වීසා වලත් ටුවරිස්ට් වීසා වලත්. හේතුව සාමාන්‍යයෙන් ඔබට වීසා එකක් කියන එක අවස්ථාවක් දෙකක් වෙන්න පුළුවන් ඇප්ලයි කරන්න. හැබැයි එම්බසි තානාපති කාර්යාලය වීසා ඔෆිසර් කෙනෙක් කියන්නේ වීසා දහස් ගණන් ඉන්න අතපත ගන්න. ඒගොල්ලන්ට එවිඩන්ස් හරියට තිබුණ නැතිනම් ඔබ කොච්චර ශක්තිමත් පුද්ගලෙක් වුණත් සමහරක් වෙලාවට ඔහු ප්‍රතික්ෂේප කරනවා. දැන් මොකද කරන්නේ? ඔබට අක්‍රගණක ඉඩම් තියෙනවා. ඔබ අත්‍යවශ්‍යම ලංකාවට ලොකු ශක්තිමත් පුද්ගලෙක්. හැබැයි ඔබ ඉඩකඩම් තිබ්බා කියලා, ගෙවල් දොරවල් තිබ්බා කියලා ඒක ඔබගේ කියලා පෙන්නගන්න හැකියාවක් නැහැ. නමට තිබ්බට ඒවා නිවැරදි ආකාරයට චෙක් කරගැනීමේ හැකියාවක් එම්බසි වලට නැහැ. හැබැයි ඔබගේ බැංකුවේ තියෙන මුදල ලංකාවේ සෙන්ට්‍රල් බැංකේක ලියාපදිංචිච්ච බැංකේක තියෙන මුදලක් ඔන්න චෙක් කරගන්න පුළුවන් මෙච්චර මුදලක් තියෙනවා. ඒ වගේම පසුගිය මාස 6ක විතර කාලෙක විතර බැංක ස්ටේට්මන්ට් හොඳ ශක්තිමත් තිබ්බොත් ඒක. අනිත් එක ඔබට ව්‍යාපාරයක් තිබ්බොත් ඒ ව්‍යාපාරයේ BR එකක් තියෙනවා නම් බිස්නස් එකක් තියෙනවා නම් ඔබට වත්කම් තියෙනවා නම් ඒ වගේ දේවල් අපි පරීක්ෂා කරලා බලලා එම්බසි එකට හඳුනා ගන්න පුළුවන් ડોකියුමන්ට්ස් අපි ගමු කරන්න ඕනේ. වීසා ඔෆිස් එකෙන්ට හරියටම ඔප්පු කරගන්න බැරි ආ ડોකියුමන්ට්ස් ගියත් එතනට වීසා ඔෆිස් සාමාන්‍යයෙන් වීසා ප්‍රතික්ෂේප කරන තැන අවස්ථාව වැඩි. සාමාන්‍යයෙන් වීසා එකක් ප්‍රොසෙස් වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද? වීසා එක ප්‍රොසෙස් වෙන දැන් මේ දවස්වල එම්බසි වල තියෙන ට්‍රැෆික් එකත් එක තමයි තියෙන්නේ. කෙනෙක්ගේ සමහරක් කාලවලදී මාස ගණනක් කල් ගියවත් තියෙනවා සාමාන්‍යයෙන් සති දෙකෙන් තුනේවත් ලැබෙනවත් තියෙනවා. දැන් UK නම් සති දෙකකින් විතර දැන් මේක දවසට විසා ලැබෙනවා. ඕස්ට්‍රේලියා නම් සාමාන්‍යයෙන් සති තුනකින් විතර ලැබෙනවා. සාමාන්‍යයෙන් කැනඩා නම් ටිකක් පොඩ්ඩක් පරක් වුණා පහුගිය කාලෙදී. ඒක කැප් එක වීසා නොදෙන තත්ත්වයක් තිබුණා පහුගිය දවස් ටික තුරදී. ඒක හින්දා දැන් සාමාන්‍යයෙන් මාස එකමාරක් ඇතුළත උපරිම කාලයක් කර ඇතුළත විසා ලැබෙනවා කියන එක තමයි අපි කියන්නේ.
වීසාවක් රිජෙක්ට් වෙන්න මොනවද මේ බලපාන හේතු? ඕනම රටක වීසාවක් දෙන්න කැමති අතවෙම ඒ රටට ඔබ ගිහිලා ඒ රටේ ස්ථානගත වෙන්න කියන්නේ ඔබ ඒ රටට ගියාට පස්සේ ඔබ හොයාගන්න බැරි වෙයි ඔබ ඒ රටේ බලෙන් ඉඳී වගේ රටේ සිවිල් නීතියට බලපාන ප්‍රශ්න ඇති වෙලා තියෙනවා මේ විසිට් එකකින් ඇවිල්ලා බොහෝ දිනක් ඒ රට තුල ඉන්න එක වරකම් වැඩිලා තියෙනවා වංචා වැඩිලා තියෙනවා දේශපාලන රැකවරණ දින ප්‍රමාණය වැඩිලා තියෙනවා මෙන්න මේ කාරණා තියදී තමයි ඕන අපිට දෙන්නේ අතවෙම අපි විදේශ රටවලට අපි දැනටත් මේ තත්ත්වයෙන් හරි වීසා ලබා දෙන එක ගැන අපි තානාපති කාර්යාලයේ සියලුම රටවලට ස්තුති කරන්න ඕන මොකද අපි දන්නවා මම පුද්ගලිකව දන්නවා ශ්‍රී ලාංකිකයන්ගෙන් ගිහිලා සමහරක් රටවලට කොච්චර කරදර වෙනවද කියන එක. ඒ කියන්නේ ඔවුන් ගියාට පස්සේ යන්නකට අර වැඳලා වගේ වීසා කිල්ලනවා ගියාට පස්සේ ඔවුන් ගිහිලා අස්ථානගත වෙනවා මේකේ වංචාවක් වලට කටයුතු වලට මේ වුණා දේශවල රැකවරණ සමහරක් වෙලාවට ඔවුන් කොහෙද කියලා හොයාගන්න නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් ඇති. ඒත් ඔවුන් අදටත් වීසා දෙනවා. මෙතනදී අපි පෙන්විය යුතු කාරණිය තමයි ඔබ වැදගත් පුද්ගලයෙක් ඔබට වත්කම් තියෙනවා ඔබ නැවත ලංකාවට එනවා කියන එක පිතා පැහැදිලිව පෙන්වන්න ඕනේ මේ පැහැදිලිව පෙන්වුවේ නැතිනම් අපිට වීසා එකක් ගන්න ලබා ගන්න බැහැ අතවශ්‍යම අපේ පසුබිම ඉච්චර හොඳ නැහැ ඔබ දන්නවා ඇති ශ්‍රී ලාංකිකයන්ගේ පසුබිම ඉච්චර හොඳ නැති කියලා මොකද හේතුව බහුතරය අපේ රටින් විදේශයකට යන්නේ නැවත එන්න බලාගෙන නෙමෙයි එතකොට අපි සෞඛ්‍යකෙදිට පෙන්විය යුතු එවිඩන්ස් හරියටම පෙන්වන්න ඕන. සමහර කලාට දැන් ඇමරිකන් වීසා එකක් ඇප්ලයි කරන කෙනා මොකදනි කන ඔන්ලයින් ඇප්ලිකේෂන් එකට වඩා ඔයා යමක් කරනවාද කියලා. ඔව්. ඇත්තටම අපි ප්‍රොෆයිල් එකක් දැක්කේ ගමන් කියන්න පුළුවන්. අපිට නම් මට වීසා ගන්න පුළුවන් නැත්නම් බැරි නම් බැහැ කියලා කියන්න පුළුවන්. වීසා ලබා දෙන එකට බලපාන ක්‍රමවේද. මම ඔබට එක පොඩි කතාවක් කියන්න. ඔබ දන්නවනේ යුකේ. යුකේ වලට වීසා එකක් දානකට ඒ අනිත් රටවලට වඩා වෙනස් ප්‍රශ්න කිපයක් අහන මුදල් ලැබීම් සම්බන්ධව. කියන්නේ කොච්චර ඉන්කම් එකක් එනවද ඉන්ට්‍රස්ට් එක කීයද කියලා එකම ප්‍රශ්නේ කීප විටක් අහනවා. හැබැයි මේක ලොකු අර්ථයක් තියෙනවා. මේ අර්ථය තේරුම් ගන්නගෙන අපි ඒකට උත්තර දෙන්න ඕනේ. ඔබගේ ඉන්වෙස්ට් කරන එකට මුදල කීයද ඔබ මාසික ඉන්කම් එකද ඇනුවල් ඉන්කම් එක කොහොමද ඔබ කොච්චර මුදල ඉතුරු කරනවද කියන ප්‍රශ්න මේ ප්‍රශ්නෙට බොහෝ දෙනෙක් යුකේ ඇප්ලයි කරනකට ඔච්චර හොඳ වත්කම් තියෙන පුද්ගලයා පාව මේක වරද්ද ගන්නවා. වැරදිච්ච කමයි. ඔවුන් කියන්නේ ඔබගේ මන්ත්ලි ඉන්කම් එක මේ ඉන්කම් ගැන පොඩි ගැටුවක් තියෙනවා. ඒකෙන් අපිට ඔබට වීසා දෙන්න බැහැ කියන එක තමයි කියන්නේ. ඇත්තනම ගත්තොත් එහෙම වීසා 100ක් රිජෙක්ට් කරලා තිබ්බත් ඒ 100න් 60ක්ම තමන්ගේ අත්වැරදීම් නිසා රිජෙක්ට් වෙච්ච වීසා UK වලට. ඒකට ඕස්ට්‍රේලියානි කියදුනත් අපි නැවත පෙන්වන්නකට නැවත එවි රිටර්න් එන බවට පෙන්වන්න තියෙන එවිඩන්ස් මත තමයි ඔවුන් වීසා හොක්ක් කියලා දෙන්නේ. පුදුවේ ගත්තොත් ඕනම රටක් අපිට වීසා දෙන්න කැමති හැබැයි ඔබ ලංකාවේ ස්ථාවර පුද්ගලයෙක් වුණත් විතරයි. ඒ කියන්නේ ඔබ නැවත ලංකාවට එන ඔබගේ අරමුණ ඉටු කරගෙන නැවත එනවා කියන එක පැහැදිලි කරොත් විතරයි. විශේෂයෙන්ම ආර්ථික වශයෙන් ශක්තිමත් පුද්ගලයන්ට තමයි අපි වෙනකට වීසා කරන්න පුළුවන් වෙන්නේ. කවුද මේ ශක්තිමත් අයදුම් කරුවෙක් කියන්නේ? මොකද්ද මේ ශක්තිමත් ප්‍රොෆයිල් එකක් කියන්නේ? ඔව් ඇත්තටම දැන් මම ඉස්සලා කිව්වා වගේ අපි විසිට වීසා හේකදී ඔබ හිතන විදියට ඒක සරල කරන ක්‍රියාවලියක් නෙමෙයි. අතවශ්‍යම අපි හුඟක් වෙලාවට පෙන්නනවා උතරකෝ ඔබ උසාවියක නඩුවක් කියනකට ඔබ ලෝය කෙනෙක් අල්ලනවා. මොකද ලෝය කෙනෙක් අල්ලන්නේ ඔබගේ තියෙන නීතිමය කරුණු ඉතා පැහැදිලිවම නඩුකාරතුමාට පෙන්නලා ඔබට මේ අපිත් කරන්නේ ඒ වගේ කාර්යයක්. අපි ළඟට ආවයින් පස්සේ අපි ඔවුන ප්‍රශ්න කරනවා ඔයාගේ වත්කම් මොනවාද ඔයාලට තියෙන මොනවාද කියලා. එතනදී අපි තේරුම් ගන්න මෙයාට මෙන්න මේ වගේ ශක්තිමත් ෆයිල් එකක් ඇත්තටම එහම ශක්තිමත් පුද්ගලය විතරයි අපි තේරුම් ගන්න. ඒ කියන්නේ ඕට වීසා එකක් ලබා ගත හැකි පුද්ගලය විතරයි අපි තෝරගන්නේ. එතනදී රාජිතන් මෙහෙම අවුරුදු 20 විතර වෙනකට ඔබ රටවල් දෙක තුනකට වකත් ගිහිලා තියෙනවා නම් ඒ කියන්නේ ඔබට යම් ආර්ථික ශක්තියක් තියෙන පුද්ගලයෙක් කියන එක හිතන්න පුළුවන්. ඔබ සාමාන්‍ය යුරෝපීය රටවල් දෙක තුනකට වකත් ගිහිලා තිබ්බොත් ඔබ කොහොම ශක්තිමත් පුද්ගලයෙක්? විදේශගත වෙලා එහෙම වීසා එකකින් පිටරට වලට ගිහිලා තිනවා කියන්නේත් ඔබ ශක්තිමත් ෆයිටර්.
එතකොට ඔබට සමහරක් වෙලාවට ඉඩම් අක්කර 50ක විතර ඉඩමක් තිබ්බත් සමහරට අපිට ඒක ඔප්පු කරගන්න බෑ. ඔබ විදේශගත රටවල් දෙක තුනකට විදේශගත වෙලා ඇවිල්ලා තියෙනවා නම් ඔබ බැංක් account එක හොඳට business එකක් කරලා තියෙනවා නම් ඒ business එක true ඔබට වත්කම් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන්. ඔබ හිතමු ඔබට ව්‍යාපාරයක් තියෙනවා. ව්‍යාපාරයට අදාළ ව්‍යාපාර රේෂක කරලා තියෙනවා. රේෂක කරලා තියෙන එකට අදාළ බැංක් account එකකුත් තියෙනවා. හැබැයි ඒකට අදාළ TIN number එකකුත් තියෙනවා. ඒතර TIN number එකකුත් තියෙනවා. ඔබ tax උද්‍යවනවා. ඔබට ආධාර සේවක පිරිසක් ඉන්නවා. ඒතර ඔබට ETF file එකකුත් තියෙනවා. මේ මෙන්න මේ වගේ චරිතයක් එක තමයි අපිට වීසා කරන්න පුළුවන්. ඒකට අපිට සාමාන්‍ය ක්‍රමයට වඩා අපිට ඔහුගේ වීසා එකක් යොමු කරන එකට ඔහු ගාව තියෙන ප්‍රබල සාක්ෂි අධ්‍යයන ගන්න පුළුවන් වෙලා තියෙනවා. සමහර කයකට එහෙම සාක්ෂි තිබුණත් සුඟ දෙනෙක් ඒක ඇප්ලයි කරන්න කොතනටද මේක යොමු කරන්නේ ඇඩිෂනල් ડોකියුමන්ට්ස් වලටද දැන් සමහර කලාට චෙක් ලිස්ට් එකේ තියෙන විතර ડોකියුමන්ට්ස් විතරයි සුඟක් යොමු කරන්නේ. අපි නම් එහෙම නෙවෙයි. අපි චෙක් ලිස්ට් එකට වඩා වෙනස් වැඩකටයුත්තක් කරනවා. අපිට චෙක් ලිස්ට් එක අදාළ නැහැ. අපි වීසා එකක් ලබා ගත හැකි ඔහු ශක්තිමත් ඔහු නැවත ලංකාවට එනවා කියන අපේ එවිඩන්ස් පෙන්වන්න පුළුවන්. ඒවල තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒක මෙහෙමයි. ඒක අපිට මේක මාධ්‍යයට ඇවිල්ලා ප්‍රසිද්ධිය කියන්න බෑ. මෙන්න මේ ડોකියුමන්ට් සෙට් එක විතරයි කියලා. එක එක පුද්ගලයාගේ හැටියට අපි ඉන්ටර්වයුව එකක් තියෙනවා ඕනම පුද්ගලට වීසෙක් ඇප්ලයි කරනවා. අපි ඔහුගේ කතාව ඉස්සෙල්ලාම අහනවා. ඔහුගේ කතාව ඊට පස්සේ අපි ඔහුගේ හරස් ප්‍රශ්න කීපයක් අහනවා. එතකොට අපි අහනවා ඒවට අදාළ ડોකියුමන්ට්ස් තියෙනවද කියලා. ડોකියුමන්ට්ස් තිබ්බත් ඒ ડોකියුමන්ට්ස් ටික මේක. අපිට සාමාන්‍ය ෂොප් එකක් තියෙනවා කියලා. පිටේට අපි කඩේ බඩවල තියෙන ස්ටොක් එක නෙවෙයි අපිට චෙක් කරගන්න. මේ ස්ටොක් එකක් තියෙනවා කියලා කිව්වට පිළිගන්නේ නැහැ. හැබැයි ස්ටොක් එකට ඔබ යම් කිසි විදියකින් පසුගිය මාස 3දී ප්‍රධාන කම්පැනිස් වලින් මිලදීගත භාණ්ඩවල වටිනාකමත් අපිට පෙන්වන්න පුළුවන්. ඔබ ඒ වෙන නිකුත් කරපු චෙක් පත පෙන්වන්න පුළුවන්. එතකොට ඔබ යම් කිසි ව්‍යාපාරයක් යම් කිසි ශක්තිමත් චරිතයක් ඔබ ලංකාවේ අසාර්ථක පුද්ගලයන් සාර්ථක පුද්ගලෙක් කියලා පෙන්වුවොත් තමයි ඇත්තටම වීසා එකක් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ටුවරිස්ට් වීසා එකක් හරි විසිට් වීසා එකක් හරි ඇප්ලයි කරද්දී අයදුම් කරුවෙක් දැනගත යුතු විශේෂ කරුණු තියෙනවද? ඔව් මම නම් කියන්නේ ඔබ බොරුවට කවදාකවත් ඔබට ලබා ගන්න බැරි වීසා එකක් බැරි ලක්ක් ඇප්ලයි කරන්න යන්න එපා. ඒකදී ඔබට ලක්ෂයකට ලොකු පාඩුවක් වෙන්නත් පුළුවන්. තරමගේ පාඩුවක් වෙන්නත් පුළුවන් වීසා එකක් අයදුම් කිරීමේදී. අනිත් එක ඔබ ශක්තිමත් ડોකියුමන්ට්ස් නැතුව අයදුම් කිරීම තමයි ඒක කවදා හරි දවසක ඉදිරි දිනේදී ඔබ ශක්තිමත් ආර්ථිකයක් ඇති කරගත්ත කලෙදිත් ඔබට මේ වීසා එක රිජෙක්ට් වුණාම ඒක ඔබට මතුවට බලපාන්න පුළුවන්. ඒකෙන්ද මම කියන්නේ අපි එම්බසි පෝසත් කරන්න අවශ්‍ය නැහැ. අතවශ්‍යම මම දන්නවා තානාපති ප්‍රතිකාරයට විශාල මුදලක් ශ්‍රී ලාංකිකින්ගෙන් ලැබෙනවා. මොකද අතවශ්‍යම නාම වශයෙන් කියන්නේ මිලියන ගණක සමහරකට එම්බසිය සම්පූර්ණ නඩත්තු කරන්න ඕන කරන මුදල අපි වීසා අයදින් කිරීමෙන් උන්ට ලැබෙනවා. ඒ බොරුවට බොරු වැඩ කරන්න එපා. අතවශ්‍යම ඔබ ශක්තිමත් ෆයිල් එකක් ඔබට නැවත ගන්න වීසා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා නම් විතරක් අයදුම් කරන්න. ශ්‍රී ලාංකිකින් ඇප්ලයි කරන වීසා වලින් 70% විතර ප්‍රතික්ෂේප වීම තමයි මේ වෙනකට වෙන්නේ. ඒ කියන්නේ විසිට් ටුවරිස් බිස්නස් වීසා කියන වැටකට කියන්නේ දින කීපයකට ඇප්ලයි කරන වීසා වලදී මේක රොකට් සයන්ස් නැහැ. අතවශ්‍යම හරිම සරලව තේරුම් ගන්න පුළුවන්. ඔබ ලංකාවේ හොඳ ආර්ථික ශක්තියක් තියෙන පුද්ගලෙක් මම ඔබට කතාවක් කියනවා. මේකදී මම ගොඩක් ගැටුම්කාරී තත්යකට වෙන්න පුළුවන්. ඔබගේ මාසික ඉන්කම් එක ඔබ හිතන ඔබ රුපියල් ලක්ෂයක විතර සැලරි එකක් ගන්නවා කියලා. ඒ ලක්ෂෙන් සැලරි එකත් අපි වීසා දාලා වීසා ආරම්භ වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි ඔබ රුපියල් ලක්ෂයට වඩා අඩු නම් වීසා ඉදන් කරන එක මම හිතන්නේ තියෙන හොඳ තත්යක් කියලා. හැබැයි ඔබ ඒ ආදායම ගන්නකොට ඒ ආදායම ඔබට තියෙන වියදම් ඔබ රුපියල් ලක්ෂයක් ගත්තොත් සාමාන්‍ය ඔබගේ කෑම බීමට කීයක් යනවද මේ වෙනවද එතකොට ඔබට ඉතුරු කරන නෙට් ඒ කියන්නේ ඔබට ඉතුරු කිරීමේ ශක්තිය තියෙන කොපමණ මුදලක්ද අන්න ඒකත් වීසා එකක් ගන්නකට බලපාන ප්‍රශ්නයක්. ඒකෙන්ද අපි හිතනවා ඔබගේ ඒ ආදායම සමහරක් වෙලාවට අපිත් එක්ක කියනවා කවුරු හරි කෙනෙක් දුරකථන මාර්ගයෙන් කතා කරලා මොකක් වෙලාවට කියන එක තමයි අපිට මහත්ය අපිට ලක්ෂ පහක ඉන්කම් එකක් තියෙනවා. හරි ඒතර මගේ දෙවෙනි ප්‍රශ්නය නේ ඔබට දැන්ට ඉතුරු කරමු හොඳට කියලා අහුවත් ලක්ෂ 20ක් වගේ කියලා. ඒතරට ඔහු ලක්ෂ පහක ඉන්කම් එකක් අරගන්න පුද්ගලයෙක් ඔහුගේ ජීවිත කාලෙටම ඉතුරු කරලා තියෙන ලක්ෂ 20යි. ඒක පිළිගන්න බෑනේ ඇත්තටම. ලක්ෂ පහක ඉන්කම් එකක් ගත්තොත් සාමාන්‍යයෙන් අපි හිතමු ඊට වඩා ලොකු මුදලක් ඉතුරු වෙලා තියෙන්න ඕනේ. දැන් අපි හිතමු ඔබ මන්ත්ලි ඉන්කම් එක කෘතිමව ජෙනරේට් කරලා පෙන්නනවා වැඩිපුර ගාණක්. සමහරක් වෙලාවට ඔබගේ අනිත් පැත්තට අපි ඇහුවොත් ඔබ දැනට ඉතුරු කරලා තියෙන ගාණ කොච්චරද කියලා අහුවොත් පොඩි ගාණක්. ඉතින් ඒ දෙකේ මැච් වෙන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න තමයි බලපාන්නේ. කොහොම වුණත් එකම මතක තියාගන්න.
visa officer කියන්නේ කෙනෙක් කියන්නේ visa දහස් ගණක් අස්මියා ශ්‍රී ලංකා પાස්පෝට් ආස්තනකට උත්තර දීපේ කෙනෙක්. ඔවුන් දන්නවා ව්‍යාජ ડોකියුමන්ට්ස් කියන්නේ මොනවද කියලා. ඔවුන් සමහරකට ඔබගේ සර්විස් ලෙටර්ස් ඔබේ දෙන බැංකු ડોකියුමන්ට්ස් සමහරකට හොඳ මන අවබෝධයක් තියෙනවා. ඒක නිසා බොරුවට visa ගන්න පුළුවන් කාලයක් නෙමෙයි තියෙන්නේ. ඔබට ඔබගේ තියෙන ගුවන් බලපත්‍ර කියන්නේ ගොඩක් වැදගත් ගුවන් බලපත්‍රයක්. මම ඔබට කියන්නේ සමහර කාලවලට ඔබගේ ගෙදර දොරේ තියෙන ඉඩම කොප්පක් එහෙම පිළිගන්න පුළුවන් ඕනේ. ඒකට පෙන්වන්න පුළුවන් සමහර නගර සභාවෙන් ගත්ත ආදායම් වාර්තා එමේ පෙන්වන. ඒක පිළිගන්න පුළුවන් ඔබ. හැබැයි මතක තියාගන්න visa officer කෙනෙක් හුඟක් දැනුම් තියෙන අය ඒවුන්ට තේරෙනවා ශ්‍රී ලංකන් කල්චර් එක මොනවාද කරන්න පුළුවන් ડોකියුමන්ට්ස් මොනවාද කරන්න වෙයි. අපි පෙන්වන්න ඕනේ අපිට හොඳ වත්කමක් තියෙනවා. මේ වත්කමක් එක්ක අපි නැවත ලංකාවට එනවා. අන්න එහෙම පෙන්වුවත් අපිට visa එකක් ගන්න පුළුවන්. visa එකක් apply කරනකොට world wide visa consultancy private limited ආයතනයම තෝරාගත යුත්තේ ඇයි? දැන් මම ඔයාලට කියන්නේ ඔව් ඔබ නිකම්ම චෙක් කරන්නකෝ අපේ visa කොච්චර rejection වෙනවද. හැබැයි අපිට visa ගන්න බැරි අයට පුළුවන් කියලා කියන්නේ නැහැ. අපි ගාවට එන ගාක් ඇප්ලි කරන අපි හරෝල යවනවා. මොකද ඒ හරෝල යවන්නේ අතවශ්‍ය මේ visa reject වෙන්න පුළුවන් නිසා. අපිට කෙනෙක්ගෙන් බොරුවට මුදල් අරගන්න අවශ්‍ය නැහැ. අපි සර්විස් එක වෙනුවෙන් අපි සර්විස් එකක් දෙනවා නම් අනිවාර්ය visa එක ගන්න බලාගෙන තමයි කරන්නේ. ඒ ගාක් වෙලාවට අපි visa බොහෝ දුරට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. පළමු වරට visa එකක් apply කරන පුද්ගලයෙක්ට මොනවද ඔබට කියන්න තියෙන්නේ? හත්වෙනිම ඔබ විදේශගත වෙන්න ඉස්සර නම් ඔබ නිවර්දි අවස්ථාවක නිවර්දි තීරණ මත නිවර්දි අරමුණක් අත කරනවා කියන එක ඔබ තේරුම් ගන්නවා. සමහරවිට ඔබ කියන චම්මන් නැන්ද මාමා රටේ ඉන්නවා කියලා ඔබට visa එකක් එහෙම ලබා ගැනීම හැකියාවක් නැහැ. හැබැයි ඔබ ලංකාවට මේ visa එකෙන් යම් ප්‍රයෝජනයක්ද තියෙනවා. කතරන් ළමයට visa හම්බ වෙනවා. එතන හැබැයි ඔබ purpose එක අරමුණ හරියටම තේරුම් ගන්න ඕන. අරමුණ හරියටම visa officer දන්නවත් දැනෙන විදිහට කතා කරොත් ඔබට visa ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා අතට. ඔව් මේ වගේම තමයි අතවශ්‍යම business visa එක. business visa එකදී අපි ඉදිරියේදී කතා කරමු business visa එකට අදාළ documents මොනවද ඕනේ කියලා ඊළඟ වීඩියෝ එකේදී. මේ මේකට සමානව අවශ්‍ය කරන නිවැරදි ડોකියුමන්ට්ස් කීපයක් තියෙනවා බිස්නස් වීසා එකදී. අපි ඊළඟ වැඩසටහනින් කතා කරමු ඒ වීසා එක ගන්නට අවශ්‍ය මොනවද කියලා.